ඕමාන කණ්ඩායම් පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ත්‍රිලින් ජයක් ඔව් අදවසේදී ආරම්භ වුණා ක්‍රිකට් වර්ල්ඩ් කප් ක්වොලිෆයි එකේ සුපර් සික්ස් වටේ ඉතින් සුපර් සික්ස් වටේ පළවෙනි දරගේ ක්‍රීඩා කරේ ඕමාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අපි දන්නවා සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට විතරයි අවස්ථාවක් හම්බුනේ පොයින්ට්ස් 4ක් අරගෙන ඉස්සරහට යන්න ඉතින් මේ ජයග්‍රහණයත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාවක් ලැබුණා ශ්‍රී ලංකාව අභිවාග ගිහිලා අංක 1ට පත් වෙන්න ඉතින් කතා කරත් එහෙම තමයි බඳුර පහර දුන්න සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ නියමිත පන්දු වාර 50 අවසානයේදී ලකුණු 332ක් ලබා ගන්නවා කඩලු 7ක් දෙවියනවා නැවත පාරක් ෂෝන් විලියම්ස්ට හැකියාවක් ලැබෙනවා විශිෂ්ට නිව ක්‍රීඩා කරන්න අපි කතා කරොත් එහෙම ඔහු ලබා ගන්නවා ලකුණු 142ක් පන්දු 103කින් 4 පාර 14ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා ඉතින් මීට කලින් තරගයේදී USA කණ්ඩායමත් එක්ක තරගයේදී ඔහු විශේෂ ශතකයක් ලබා ගන්නවා ඒ වගේම තමයි දැන් පිටපිට ශතක දෙකක් ලබාගෙන තියෙනවා ඉතින් හැමදාමත් වගේ සිකන්දර රාසට හැකියාවක් ලැබෙනවා හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න ලකුණු 42ක් ලබා ගන්නවා පන්දු 49කින් 4 පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා ඒ වගේම තමයි ලූක් ජොන්වේ හොඳ ඉනිමක් ක්‍රීඩා කරන හොඳ අවසානයක් ඔහු ලබා දෙනවා ලකුණු 43ක් ලබා ගන්නවා පන්දු 28කින් 4 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා ඉතින් පන්දු යම ගැන කතා කරොත් එහෙම ෆයාස් බට් ලකුණු 79කට කඩලු 4ක් බිඳ හැරෙනවා තමන්ගේ නියමිත පන්දු වාර 10 යොමු කරලා තියෙන ලකුණු 331ක ඉලක්කයක් දේසි පහසු ඉලක්කයක් නෙමේ සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක නමුත් හොඳ සටනක් ලබා දෙන ඕමාන කණ්ඩායම අපි කතා කරත් එහෙම ඔවුන්ගේ පළවෙනි කඩුව ලකුණු 29දී දෙවියන ජටෙන්දර් සිං නමුත් ඊට පස්සේ කාශප් සමගින් අකි බිල්ලියස් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගනවා අකි බිල්ලියස් ලකුණු 45කට දෙවියනවා ඊට පස්සේ ඔවුන්ගේ නායක සීසාන් මක්සූත් සමගින් කාශප් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගනවා ඉතින් අවාසනාවන්ත විදිහට ශීසාන්ට සිද්ධ වෙනවා ඉන්ජරි වෙලා එළියට යන්න ඉතින් ඒකත් එක්කම අපි දැක්ක පොඩ්ඩක් ඔවුන්ගේ මේ රන් ස්කෝරින් එක පොඩ්ඩක් අඩපණ වෙනවා නමුත් ආන් කාන් තවත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරන උඩ හැකියාවක් කරනවා ලකුණු 47ක් ලබා ගන්න පන්දු 43ක ඉතින් කාශප්ගේ දෙවියාම ඔහු දෙවියනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 190ක් වෙද්දී පන්දු 34යි පන්දු 5ක් අවසානයේ කැෂප්ට හැකියාවක් ලැබෙනවා විශේෂ ශතකයක් ලබා ගන්න ලකුණු 103ක් පන්දු 97කින් 4 පාරවල් 12ක් සහ 6 පාරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා ඉතින් මේ උඩපන්දු රැකගන්නේ ඔහුව දවා ගන්න උඩපන්දු රැකගන්නේ සිකන්ද රාසා විශේෂ උඩපන්දුවක් ඔහු රැක ගන්නවා ඉතින් අර මම හැම වෙලෙම කියනවා මම විතරක් නෙමෙයි හැමෝම කියනවා කැචස් වින් මැචස් කරලා ඉතින් විශේෂ උඩපන්දු පන්දුවක් රැක ගන්නවා ඒ උඩපන්දුව තමයි දැන් ටර්නින් පොයින්ට් එකදී ඒකෙන් පස්සේ අපි දැක්කා ලොකු දෙයක් ලොකුවට ලකුණු ලබා ගන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ ඉතින් හොඳ ඉනිමක් මොහොමඩ් නදීම් ක්‍රීඩා කරනවා අවසානයේ දක්වාම අවසාන මන්දෝර දක්වාම කොහොම හරි අරගෙන යනවා ඒ වගේම තමයි ඔවුන්ගේ කඩලු 8ක් දෙවි ගියාට පස්සේ ෆයාස් බට් ඔහු දෙවි ගියාට පස්සේ ඔවුන්ගේ නායකයා මක්සූද් එනවා නැවතත් ක්‍රීඩා කරන ඉතින් ඉන්ජරි වෙලා තිබ්බ ක්‍රීඩකයා ගොඩක් අමාරුවෙන් තමයි ඔහු ආවේ නමුත් ඔහු ඇවිල්ලා කොහොම හරි අපි දැක්කා කොරා ගහ දුවනවා ඉතින් කොහොම හරි එක ලකුණක් ලකුණ ගන්නවා ඉතින් කොහොම හරි ඔහු බැලුවේ තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන දෙන්න නැවත පිටියට ආවට පස්සේ මක්සූට හැකියාවක් ලැබෙනවා ලකුණු 37ක් ලබා ගන්න ඒ වගේම නදීම් ලකුණු 30ක් ලබා ගන්නවා නමුත් සිම්බේ කණ්ඩායම විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්නවා ලකුණු 17ක ඉතින් ඕමාන කණ්ඩායමට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 318ක් පමණයි කඩලු 9ක් දෙවියනවා ඉතින් හොඳ ෆයිට් බැක් එකක් ඔවුන්ට දෙන්න හැකියාවක් ලැබෙනවා මේ සිම්බාබ්වේ කණ්ඩායමේ ෆීල්ඩින් හින්දා මම හිතන්නේ ගොඩක් හොඳ ෆීල්ඩින් හින්දා ඔවුන්ට මේ තරගේ ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා. ඉතින් බලන් ඉමු හෙට දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද නෙදරන්ත කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන්නේ කියලා.